ඔබතුමා චෝදනාවක් කරලා පෝරවලට මේ මේ රසායන පෝරවලින් කාබනික පෝරවලට ඇදගන්නේ මේ GMO එකයි රත්නහාමුදුරු එහෙම කියන්නේ නෑ නෑ GMO එකක්වත් නෙමෙයි GMO එක සම්බන්ධ නෑ ඒකට ඒකින්ද GMO එක ඇදලා ගන්න එපා මේක ක්‍රියාත්මක කරන්න මේ උපදෙස් ලැබලා දුන්නේ විශේෂයෙන්ම අනුරුද්ධ පාදිනේ මහත්මයාත් ඒ වගේම යාප මහත්මයාත් මහාචාර්ය යාප මහත්මයාත් ඒ වගේම දිලිජ් ජයවිර මහත්මයාතුළු පිරිසක් ඉතින් එයා දුන්න මේයාගේ ප්‍රතිඵල තමයි මේ දැන් තියෙන්නේ නෑ ඉතින් මේක සම්පූර්ණ වැරදි වැඩක් ඒ කියන්නේ මේ චීනයට කිසිදු අයිතියක් නෑ මේ රටේ නිරෝධායන නීති අනුව මේක ප්‍රතික්ෂේප වෙලා තියෙන තත්වයක් තියෙන්නේ ඉතින් මෙහෙම බලහත්කාරයෙන් ලංකාවට පොහොර ලබා දෙන්න කාටවත් වුමනාවක් තියෙන විදියක් නෑනේ ඒ නිසා බොහොම පැහැදිලිව නිරෝධායන නීති අනුව මේ මෙහි තියෙන අඩංගු සාධක පිළිබඳව විශාල විරෝධයක් ඒ නිරෝධායන නීති අනුව තියෙනවා ඒ නිසා ඒක නැවත ලංකාවට බලහත්කාරයෙන් බාණ්ඩ හදන එක සම්පූර්ණ වැරදි ඒ වගේම තුන්වෙනි පාර්ශවයක් කරා යන එකත් සම්පූර්ණ වැරදි දැන්ට මේකට අවශ්‍ය කරන නීතිමය පියවර නැත්නම් මේකට අවශ්‍ය කරන පරීක්ෂණ කටයුතු අනුව මෙය අපිට බාර ගන්න බැහැයි කියලා බොහොම පැහැදිලිව ඔප්පු කරලා තියෙන්නේ ඉතින් ඒකට ඒකෙදි නැවත කොහොමද මෙහෙම ආපහු ලංකාවට මේ නැව එන්නේ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ එහෙම චීනයට හෝ වෙනත් රටකට හෝ ලංකාවේ බලහත්කාරයෙන් ගියලා චීන පරිප්පුව හරි මේ මේ පොහොර හරි දාන්න බෑ ඒක හරියට ඉන්දියාව පරිප්පු දැම්මම වැඩක් මේ ඒ නිසා මේක ලංකාවේ බෞමික අඛණ්ඩතාවයටත් ස්වාධීනභාවයටත් විශාල ප්‍රශ්නයක් පැහැදිලිව මේ පොහොර අර්බුදයට වෙනත් විසඳුම් හොයනවා මිසක චීනයේ තියෙන කුණු කසල ටික මෙතනට කියලා දානවා එකට අපි සම්පූර්ණ විරුද්ධයි ඒව ඉතින් ඒක එල්සී ඕපන් කරන්න කලින් ඒව තීරණය කරන්න තිබුණා ඒවට අවශ්‍ය කරන මුදල් යවන්න කලින් එහි තියෙන මේ සාම්පල ටික ලංකාවට ගිහලා පරීක්ෂා කරන්න එපෙයි එහෙන් අපි කිව්වයි කියලා සල්ලි අරන එක නෙමෙයි කරන්න තියෙන්නේ දැන් වෙලා තියෙන්නේ මිලියන ගාණක් සල්ලි හැට යවලා තියෙනවා ඒකට ඒගොල්ලෝ මුදල් බඩු ටික ගියලා තියෙනවා ඉතින් මේක දැන් කොහෙන් හරි රිපෝට්ස් හදලා මේක බාණ්ඩය දුවන ලංකාව ඇතුලේ මේක විශාල අර්බුදයක් වෙනවා මොකද හේතුව මෙහි තියෙන විස බීජ පිළිබඳව නැත්තම් මෙහි තියෙන සංගටක පිළිබඳව විශාල ප්‍රශ්නයක් රටේ අනාගතයට ලොකු ජෛව තාක්ෂණ ජෛව පිළිබඳ ප්‍රශ්නයක් අපිට ලංකාවට එයි. ඉතින් ඒ නිසා මේක ගැන විශාල කුකුසක් තියෙනවා රට ඇතුලේ. ඉතින් ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ මම එදත් කිව්වේ එකයි. ජෛව යුද්ධයක් තමයි ලෝකේ අනාගතයේ ඇති වෙන්න පුළුවන් තියෙන ප්‍රධානම ප්‍රශ්නය. ඒ නිසා මේ වගේ බැක්ටීරියාවක් එකක් දෙකක් ආවොත් අර සේනාදලුඹ ආවාගේ ඇවිල්ලා මේ මුළු රටේම තියෙන කෘෂිකර්මයේ විනාශ වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා කියලා විශාල බියක් විශේෂඥයෝ අතර තියෙනවා. ඉතින් ඒකට අපි ගරු කරන්නේ